හොඳයි අපි අද කියලා දෙන්න යන්නේ මේ පොල් ගෙඩියක් කොහොමද නිවැරදි ආකාරයට කොටස් දෙකකට බිඳගන්නේ කියලා. එතකොට මේ මේ හැම කරනකොට මේ පොඩි දෙයක් තියෙන මේකේ ක්‍රම දෙකක් තියෙනවා පොල් ගෙඩිය බිඳින්න පුළුවන්. ඒකෙන් අපි එක ක්‍රමයක් අද කියලා දෙනවා. සාමාන්‍ය පොල් ගෙඩිය ඔගොල්ලෝ පොල් ගෙඩිය අතර ගත්තට පස්සේ සාමාන්‍ය පොල් ගෙඩිය ඇස ඇහැ කියලා දෙන ඇස් තුන. ඇස් තුන ඔගොල්ලොන්ගේ මේ ඔගොල්ලොන්ට පේන පැත්තට අරගෙන, ඒ කියන්නේ මේ අනිත් පැත්ත යට අතේ යටට අරගෙන මේ පේන පැත්තට ඇහැ ඇහැ කියන කොටස අරගෙන මේ ඇහේ මේ ඔගොල්ලොන්ට පේනවා මේ පොල් ගෙඩියේ ධාර තුනක් තියෙනවා. මේ කරට ධාර තුනක් තියෙනවා. මේකයි එකයි තුනයි. මේ ධාර තුනේ මේ පොල් ගෙඩියේ රවුමක් විතර ගත්තොත් එහෙම මේකේ වැඩි ප්‍රමාණයක් කවරේ වැඩි ප්‍රමාණයක් කියන්නේ වැඩි පරතරයක් තියෙන ධාර දෙක තමයි මේ මේ ඉන්න මේ ධාර දෙක. මේක මේ දෙකට වැඩි ලොකු පරතරයක් තියෙන මේ ධාර දෙක. මේ ධාර දෙක අතර යට අල්ල පැත්තර ගන්න. එතකොට ඔයගොල්ලෝ මෙහෙම කරලා පොල් ගෙඩිය ඉස්සරහ පැත්තෙන් බලපුවම පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ පොල් ගෙඩියේ ඇස ඇස් දෙකයි කටයි. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් අර මූණක් මිනිස්සෙක්ගේ මූණක වගේ සාමාන්‍ය මේ ළඟින් තියෙන ඇස් දෙක පල්ලෙහින් කට තියෙන ඒ ආකාරයට තියෙන ඔයගොල්ලෝ පොල් ගෙඩිය තියාගන්න අතේ. ඊට පස්සේ මේ පොල් ගෙඩිය තියෙන ධාරය කියන්නේ මේ ඇස් දෙක කෙලින් තියෙන ධාරය තියෙනවනේ. මෙන්න මේ ධාරයට තමයි ඔයගොල්ලෝ මේ ධාරයට ධාරය යොදාගෙන තමයි ඔයගොල්ලෝ බිඳින්න ඕනේ. ඔයගොල්ලෝ පාවිච්චි කරනවා මොන හරි ඔයගොල්ලෝ ආයුධයක් හරි මොකක් කරද මේකට පාවිච්චි කරනවා නම් ඒක භාවිත කරනකොට ඒකේ තියෙන විශේෂම දේ තමයි ඒකේ මේ තලයේ පැත්ත භාවිත කරන්න එපා. මොකද ඒකට තලයේ මොට වෙන්නත් පුළුවන්. ඊළඟට මේ මේකේ කැබලි කැඩීමේ අවදානම වැඩි. එතකොට මේ කැබල්ලක් මේ ඔබගේ කැබලි විහිකල ඇහසට වගේ අනතුරක් වෙන්නත් පුළුවන්. ඒ හින්දා සාමාන්‍යයෙන් තලයේ මොට පැත්ත භාවිත කරන්න. දැන් අපි බලමු කොහොමද මේක බිඳින්නේ කියලා. මේ ආකාරයට අරගෙන මේක මැදට වෙන්න බිඳින්න ඕනේ. ඔබට පුළුවන් මේක බස් දෙකට වෙන් කරගන්න ඉතා පහසුවේ. කොටස් දෙකට වෙන් කරා. ස්තුතියි.